දැන් බලන්න අපි මේ ජනාධිපති ධූරයට එරෙහිව කරන සටන ආරම්භ කරේ කොයි කාලෙද? 1978. ඒ 78 ඉඳලා මමත් මේකට විරුද්ධව සටන් කරනවා. අපි එළියට ආවේ ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න. මම 2015 ව්‍යවස්ථාව හදනකොටත් මම දැඩි මතයක හිටියා මේ විධායක ජනාධිපති ක්‍රමය මේ ව්‍යවස්ථාවෙම අයින් කරන්න ඕනේ කියලා. මොකද මගේ පිළිගැනීමක් තියෙනවා මං ඔතන වාඩි වුණත් මං විනාශ වෙනවා. ඒක මේ 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 පුටුවේ වැරද්ද. වාඩි වෙන එකාගේ වැරද්ද නෙවෙයි. ඉතින් මේක ඉවර කරන්නට ඕනේ. අපි වගේ තුන්වෙනි ලෝකේ රටකට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. මේක ඔරොත්තු දෙයි බොහොම දියුණු රටකට. බොහොම දියුණු රටක දියුණු මතවාද තියෙන, දියුණු මානසිකත්වයේ තියෙන පුද්ගලයෝ රජේන රටකට මේක ඔරොත්තු දුන්නත් අපේ රට වගේ රටක කවදදාකත් මේක හවුරුත් දෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ අපි 78 අපි දෙන අපි මේවට සටන් කරනකොට අපි හොඳ තරුණයෝ අවුරුදු 20 ගණන්වල. අද අපි මහලු වියට ඇවිල්ලා අපි ලැජ්ජයි කියන්න අපි තාමත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව සටන් කරනවා. JR ගේ විධායක ජනාධිපති ක්‍රමය. ඒකනේ දැන් මේ සටන මොකද්ද? මේ සටනේ නියම යථාර්ථය මොකක්ද? විධායක ජනාධිපති ක්‍රමය. රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති ක්‍රමය නුදුන්නා නම් මේ සටන අද වෙන්නේ නැහැ. අපේ නිව් ටවුන් හෝල් එකේ රැස්වීම තියන්න ඕනේ නැහැ. මේක කතා කරනකොට ආවන්නේ සමහර කට්ටිය මේක ඔක්කොම කරන්න බෑ මාතෘභූමිය ආරක්ෂාව ඈ මේක මාතෘභූමිය මේව කරන්න පළාත් සභා ක්‍රමයේ තියෙන නිසා බලතල තියෙන්න ඕනේ. මම ඒක පිළිගන්නේ නැහැ. නමුත් මේ මිනිස්සයා මේ කැප වෙලා මේක එළියට බැස්සෙකට මම ටිකක් තාවකාලිකව එකට එකඟුණා. මම කොච්චරයි මම ප්‍රතිපත්තියකට වෙනස් කරගත්තේ. ඒකත් ඔබතුමා හින්දා. මේ මිනිස්සයා හින්දා කමක් නැහැ මේ මිනිස්සයා ටිකක් බලතල තියෙමු කියලා. දැන් පේනවනේ ටිකක් දීලා කරගත්ත වැඩේ. දැන් ටිකක් දුන්නාම මිනිහා ගත්ත බලතල JR ටත් වඩා එහාට. අනිත් JR ගේ ඉඳලා මහින්ද රාජපක්ෂ වෙනකම් බලතල පාවිච්චි කරා. මොකද ඒ මිනිස්සුන්ට ඒ බලතල තියුණා. ඒ මිනිස්සු පාවිච්චි කරේ තියුණ බලතලය. ඒ මිනිස්සු නැති බලතලයක් පාවිච්චි කරන්න ගියේ නැහැ නේ කවුරුවක්වත්. මේ නැති බලතලය පාවිච්චි කරපු පළවෙනි ජනාධිපතිවරයා මේ. ඒ කවුද? මේ බලතල නැති කරන්නේ කියලා බාපු වෙනස්සයා. ඉතින් මේක තමයි මේ භයානකම විපත මේ රටේ තිබෙන්නේ. මම නම් තේරෙන්නේ. මේ රටේ තියෙන භයානකම විපත තමයි විධායක ජනාධිපති ක්‍රමය. ඒ නිසා මම අර 78 තියෙන ස්ථාවරය තමයි හරි ස්ථාවරය. තමුන්නාන්සේලා අපි හිටපු ස්ථාවරය තමයි හරි ස්ථාවරය. මේ මොනවා කතා කරන්නේ? මේක අහෝසි කරන්නට ඕනේ. මේ කාලකන්ණි পদවිය කාටවත් දෙන්න අරකයි. මේකේ ඉන්න ඕනේ අර ගෝපල්ලා වගේ කෙනෙක්. ඉතින් ඒ නිසා ඒක තමයි මේ අරගලය. දැන් තමුන්වාසල අපි කවුරුවක්වත් හීනකින් හිතුවද මෙහෙම දෙයක් වෙයි කියලා? හීනකින් හිතුවද? අඩු ගානේ අපි හීන දකින්නවනේ. හීන දකලා මෛත්‍රීපාල සිරිසේන මොකෙක් හරි වෙනව දැක්කනේ. මෙහෙම එකෙක් වෙනව දැක්කද? එහෙම දැකපු හීනයක් දැකපු එකෙක් මට කියන්න. නෑනේ. ඉතින් ඒකනේ.